සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා පදුමං යතා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ලම වීත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්ත ලිඛේති මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බැරි තරම් සංසාර කතාවක හිමිකරුවන් වන ඔබට මට අවම තරමින් මේ ගැන හිතන්න හරි අප උනන්දු කරවාපු ඒ අපගේ එකම ශාස්ත්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන සීලු සදැහැති පින්වත්නි පින්වතියනි පින්වන්ත දෝනි පුතේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව විස්තර කරන දේශකයෙකුට පැවරිච්ච ලොකු වගකීමක් තමයි භාග්‍යවතුන් වහන්සේ නියෝජනය කරන එක. පින්වත්නි බුදු පියාණන් වහන්සේ ළඟ වැඩ හිටපු ධර්මය බොහෝම හොඳින් අධ්‍යයනය කරපු උතුමන් වහන්සේලා ප්‍රඥාවෙන් අගතැම්පත් වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පවා ඒ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්දයන් වහන්සේ පවා පින්වත්නි බොහෝ අවස්ථාවන්වලදී බඳු ඉතාම විශිෂ්ට වූ ධර්මඥානයක් තිබුණු උතුමන් පවා මේ දේශනාව මගෙන් අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා සමහර අයට උපදෙස් දුන්නු අවස්ථා. එතකොට බුදුරජාණන් වහන්සේ වගේම ඔබ වහන්සේත් මේක දේශනා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් බොම අගය කරලා තියෙනවා. බොම ධර්මදරයි බහුශ්‍රුතයි කියලා උන්වහන්සේලා ගැන අගය කරද්දි උන්වහන්සේලා ශාස්ත්‍ර ගෞරවය හුවා දක්වලා තියෙනවා. අද මේ කතාව මම ඔබට කියන්නේ උන්වහන්සේ නිසා. ඒකයි ඒ භාග්‍යවතුන් වහන්සේ නතම් මාතා පිතා කෛරා අඤ්ඤේවා පිච ඥාතකා. අම්මා තාත්තා හෝ වෙනත් ඥාතියෙක් ඔබට මට කරපු යම් යහපතක් තියෙනවද? ඒ යහපතට වඩා යහපතක් යහපතේ යෙද වූ සිත ඔබට හෝ මට කළාමයි. හැබැයි ඒ වෙනුවෙන් අපව මෙහෙවපු භාග්‍යතුන් වහන්සේ ඒකයි අපි උන්වහන්සේට බුදු මෑණියන් කියන වචනේ බුදු පියාණන් කියන වචනේ පාවිච්චි කරන්නේ. පින්වත්නි උතුමන් වහන්සේගේ ඒ විශිෂ්ට වූ දර්ශනය ඇතුලේ අදටත් අපිට ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ එක එක්කිනාට එක එක විදිහට නිර්වචනය කරන්න පුළුවන්, අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි පින්වත්නි අර්ථකථන 3-4ක් තිබුණොත් ඒ 3-4ම ඇත්ත වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට වූ ඥානය දැක්ක විදිහේ එකම විදිහක් වෙන්න ඕන. ඒක නිසා එකම දේශනාවක් එක එක දේශකයන් වහන්සේලාගෙන් එක එක කල්‍යාණ මිත්‍රයන්ගෙන් අපිට එක එක විදිහට අහන්න ලැබෙන්න පුළුවන්. ඔබට මට අභියෝගයක් තියෙනවා පින්වත්නි, අපි ඔක්කොම අතරමං වෙලා හින්දා මේ කාරණාවන් හොඳින් විශ්ලේෂණය කරගෙන හරි මත හොයාගෙන යන්න, වැරදි මත බැහැර කරන්න. මක් නිසාද? අර හාඳුරෝ කිව්ව නිසයි, අර දායකයා කිව්ව නිසයි, හැමෝම පිළිගත්ත නිසයි මං ඒක පිළි අරන් හිටියේ කියලා
ඔබට මට කොහෙන්වත් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා පින්වත්නි, ඇත්තම කතාව, සංසාරයේ ඇත්තම කතාව සොයාගෙන යාමේ දක්ෂතාවයක් ඔබට මට තියෙන්න ඕනේ. ඒක නිසා තමයි අදත් යෝජනා කරන්නේ ධර්ම ශ්‍රවණය කරන්න කියලා. සෝතාපට්ටි අංග විදියට නැත්තම් සෝවාන් වීමට කැමැත්තක් තියෙන නැත්තම් මේ බුදුදහම උගන්වන සංසාර දුකින් නිදහස් වීම පිළිබඳ උනන්දුවක් තියෙන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් එයා මුලින්ම මේ සසර දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලේ ඒ උතුම් පුජ්‍යලයේ අට දෙනා වහන්සේගේ පළමිනි පුජ්‍යලයා බවට පත් වෙන්න ඕන. ඒ සෝවාන් මාර්ගලාභී පුජ්‍යලයා බවට පත් වෙන්න ඕන. පින්වත් ඉතින්ට පත් වෙන්න නම් සෝතාපට්ටි අංග කියලාම ඊටාම පැහැදිලිව දේශනා කරනවා. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය තියෙන්න ඕනි කියලා. පින්වත්නි, කල්‍යාණ මිත්‍රයෙක් හම්බුනේ නැත්තම් මේක කවුරුත් කියලා දෙන්නේ නැහැ. අපි අර වාසි ජටෝපම සූත්‍රයේම කතා කළා. කිකිලි බිත්තර දාලා ඒ බිත්තර වලින් පැටව පැමිණේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියට පැටව පැමිණෙන්නේ නැහැ. එතකොට ඒ බිත්තර කුණු වෙනවා. කිකිලියගේ සහයෝගයක් ඕනි කියලා. පැටවුන්ටත් එළියට එන්න බැහැ ඒ මවගේ සහයෝගය තිබුණ නැත්තම්. පින්වත්නි, ඒ වගේ තමයි ඔබට මට මේ සංසාර දුක නැත්තම් අපි මේක හිරකුටියක් විදියට දැක්කොත්. ඇත්තටම සංසාරය කියන්නේ හිරවෙච්ච තැනනේ අපි. මේ හිරකුටිය ඇතුලේ මේ අවිද්‍යාව කියන හිරගෙදර අපිව බැඳලා දාලා තියෙනවා තණ්හාවේ බැමි වලින්. එතකොට ඒවා කඩාගෙන යන්න නම් අපිට බාහිර සහයෝගයකුත් ඕන වෙනවා. පින්වත්නි, ඒ බාහිර සහයෝගය තමයි බුදුහාමුදුර වදාරන කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි සද්ධර්මය අහන්න හම්බෙන්නේ. පාප මිත්‍රයන්ගෙන් අහන්න හම්බෙන්නේ අසද්ධර්මය. කල්යාණ මිත්‍රයෝ හම්බෙලා සද්ධර්මය ඇහුවොත් සද්ධර්මය අහන කෙනා ළඟ තමයි වෙන වෙන හැම සිද්ධියක්ම වෙන දේවල් දිහා අවබෝධයෙන් බලන්න හැකියාවක් තියෙන්නේ. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒක හැම මොහොතකම ඇවිදිනකොටත් නිදනකොටත් හිඳිනකොටත් හිට ගන්නකොටත් මේ හැම මොහොතකම ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ සම්පජානකාරී. ඒ හැම වෙලාවකම අවබෝධෙන් මොකද්ද මේ වෙන්නේ, මේකෙන් පස්සේ මගේ හිතට මොකද වෙන්නේ, මේ මට පේන දේද ලෝකේ ඇත්ත කතාව, මෙන්න මේ විදියට සිද්ධියක් දිහා අවබෝධයෙන් බලන්න පුළුවන්කම. ඔබ පාර යනකොට ඔබට ඇස් පේනවා, හින්ද ඕන එකක් පේනවා, කන් ඇහෙන හින්ද ඕන එකක් ඇහෙනවා, නහයක් තියෙන හින්ද ගඳ සුවඳ දැනෙනවා ලෙඩක් එහෙම නැත්තම්, දිව තියෙන හින්ද ලෙඩක් දුකක් නැත්තම් දිවට රස එහෙම දැනෙනවා, දිවි ලෙඩක් නැත්තම් එතකොට රස නොදැනෙන මට්ටමේ ලෙඩක් නැත්තම්, ඒ වගේම කය සක්‍රියයි නම් පහස දැනෙනවා. එහෙනම් මේ දැනෙන හැඟෙන දේවල් නවත්තන්න බෑ. හැබැයි මේ දැනෙන හැඟෙන දේවල් භව කර්ම බවට පත් කරලා සංසාර විපාක දෙන තත්වයට පත් කරමින් කර්ම බවට පත් කර ගැනීම සිද්ධ කරන්නේ අපි විසින්මයි. ඒක නිසා ඒ කාරණා දිහා අවබෝධයෙන් බලන්න තුනී වෙලා යන්නේ ඒ තත්වය ඇති කරන කෙලෙස් උපදවන හිතමයි. හිත තුල තියෙන ඒ අවිද්‍යාවයි. පින්වත්නි, එතනින්ම තමයි ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ. ඒකින්ද ඔබට මට මේ නිතර ධර්ම ශ්‍රවණය කරන එක, ධර්මය අධ්‍යයනය කරන එක ප්‍රයෝජනවත් වෙනවා. සමහරට කෙනෙක් හිතන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේලා ඔහේ බණ කියනවා. ඉතින් බණ කිව්වා කියලා උන්වහන්සේට වැඩකුත් නැහැ, අහන් ඉන්නට වැඩකුත් නැහැ. ඒක නිසා උන්වහන්සේලා බණ කියන එක නවත්තලා ධර්මය අධ්‍යයනය කරන එක කරානම් හරි කියලා. පින්වත්නි, මේ ධර්මය අවබෝධ කරගන්නත් ඇසූ ධර්මයක් තියෙනවා. ඒ ධර්මය කාට හරි කියා දීම ප්‍රයෝජනවත්. ඉතාම පැහැදිලිව පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විමුක්තායතන සූත්‍රයේදී මේ ධන ධර්මයක් කියා දෙන එක ඒ දේශකයාටත් අවබෝධ කර ගැනීම සඳහා උපකාරයක් වෙනවා. අද මටත් ඒ වගේම ඔබටත් උපකාර වෙන මේ ධර්ම කාරණාව අද අපි
කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පංචරාජ කියන සූත්‍රය සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ හම්බ වෙන. ඒ දේශනාව අනුව පින්වත්නි සැවැත් නුවර දෙවුරම් බෙහෙර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම ගුණයන්ගෙන් සතුටු වෙච්ච පංචහි කාම ගුණෙහි සම්පිතාන මේ කාම ගුණ පහයිනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශනේ. එතකොට මේ කාම ගුණ මේ පංචකාම සම්පත් වලින් හොඳට ප්‍රීතිමත් වෙච්ච. ඒ කියන්නේ ඒ වගේ ප්‍රමුදිත වෙච්ච. දැන් ඉතින් අදහස් කරන්න එපා පංචකාම සම්පත් වල ප්‍රීතිය ඕන තරම් තියෙනවා කියලා. ඒ තුල යම්කිසි ආකාරයක මිනිස්සු විඳින ප්‍රහර්ෂයක්, කෙලෙසාගත ප්‍රහර්ෂයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදයේ ආදීනව සහිතයි. බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් ආදීනව සහිතයි නම් ආදීනමේ ආශාදය තුලම තියෙනවා නම් ඒකට කොහොමද අපි කැමති වෙන්නේ? ඒකට ඇයි අපි කැමති වෙන්නේ? උගුඩුවා කොච්චර කැමැත්තෙන් ඇට සහිත කෙසෙල් කෑවත් එයාට ඒක මලපහ කිරීමේදී ප්‍රබල අපහසුයක් වෙනවා නම් ඒ වෙලාවේ ඒ ඇටි කෙහෙල් කෑමෙන් ලැබපු සැපතෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද? පංචකාම සම්පත් වලින් පිනා ගියපු පංචේන්ද්‍රියම් පිනවන පසේ නදී කුසල රජුරු ඇතුළු රජවරු 5 දෙනෙක් අතර කතා බහක් ඇති වුණා. මොකද්ද කතා බහ? කින්නකෝ කාමානං අග්ගන්ති. මොනවද මේ කාමවස්සෝන්ගෙන් අග්‍රම වෙන්නේ? ඔබ තේරෙන විදිහට කිව්වොත් මේ ලෝකේ තියෙන සැප සම්පත් වලින් ලොකුම සැපේ මොකද්ද? ඒ වගේ කතාවක් නෑහන්නේ. කොළ මේක විග්‍රහ කරගන්නවා. මේ රජවරු කොහොමද ඇසෙන් රූප බලලා සතුට වෙනවා, කනෙන් ශබ්ද අහලා සතුට වෙනවා, කැමති කැමති ශබ්ද අහලා, කැමති කැමති රූප බලලා, කැමති කැමති සුගන්ධය ආග්‍රහණය කරලා, කැමති කැමති කෑම බීම අරගෙන, කැමති කැමති පහස විඳලා පුජ්‍යලයෝ සතුට වෙනවා. ඔය පහ අමතරව සතුට වෙන එකක් තියෙනවද බලන්නකෝ? මනසින් සතුට වෙනවා පින්වතුනි, ඒකටත් ඔය පහ සම්බන්ධයි. ඒකද මේ පහ වෙනම වෙන් කරන්නේ. එතකොට පින්වත්නි ඒ පහ ඇසුරෙන් තමයි රජ කෙනෙක් හරි සිටු කෙනෙක් හරි සල්ලි තියෙන මිනිහෙක් හරි බලේ තියෙන මිනිහෙක් හරි සතුට වෙනවා කියලා කියනවා නම් ඔය පහ කැමති විදියට හසුරුවා ගැනීම තුළ තමයි අපි ඔය සතුට කියලා එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒත් මම කැමති විදියට හසුරවන්න පුළුවන් කියලා කතාවක් නැහැ. පින්වත්නි නොහිතන විදියටම තමයි සිද්ධ වෙන්නේ. අචින්තිතම්පි භවතිමයි. චින්තිතම්පි විනාශති. අපි හිතන විදියට නෙමෙයි වෙන්නේ. නමුත් අපිට මේ මෝහයෙන් වැහිලා ඉන්නේ හින්දා අපිට මේ ඒ ඇත්ත తත්වේ පේන්නේ නැහැ. මෝහ සම්බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝ දිස්සති. මේ මෝහෙන් මේ සම්බන්ධ වෙලා බැඳිලා ඉන්න ලෝකයාට මේ ලෝකේ දකින්න ඕන විදියට යථා ස්වરૂපෙන් නෙමෙයි පේන්නේ. මේ රජවරුන්ටත් ඉතින් පෙනිච්ච විදිය. පින්වත්නි අය කතා වෙනවා මේ මොකද්ද? තත්‍රේකච්චේව මාහංසු. එයා කතා වෙනවා රූපා කාමනං ගන්ති. කාමයන්ගෙන් රූප තමයි අග්‍රම වෙන්නේ. මේ ඇහැට පේන රූප තමයි ඔය සැප සම්පත් වලින් වැඩිම සතුට ගෙන දෙන්නේ. ඇස් පේන්නේ නැති මිනිහෙක් නම් වැඩක්ම නැහැ. අනිත් දේවල් කොච්චර ලැබුණත් ඒ සතුට නැත්තම් ඇහෙන් තමයි ලොකුම සතුට අපිට ගෙනත් දෙන්නේ කියලා රජවරු කිව්වා. තව රජවරු කිව්ව නෑ නෑ, ඇස් පේන්නේ නැති අයටත් කන් ඇහෙනවා, හොඳට කැමති කැමති දේ ඇහෙනවනේ. එතකොට ශබ්දේනුත් ඒ දේවල් අඳුන ගන්න පුළුවන්. ඒ නිසා මේ ශබ්දේ තමයි අපිට සැපගෙන දෙන වස්තුන්ගෙන් සැපගෙන දෙන මේ කාරණාවලින් ප්‍රධානම වෙන්නේ කියලා කිව්වා. තව රජ කෙනෙක් කිව්වා, තව රජවරු කිව්වා නෑ නෑ නෑ, මේ කාම වස්තුන් අතරින් සුවඳ තමයි අග්‍රම වෙන්නේ, ඒව තමයි වැදගත්ම වෙන්නේ කියලා කිව්වා. තවරජ කෙනෙක් කිව්වා නෑ නෑ නෑ, කාමවස්සෝන්ගෙන් මේ රසය තමයි අග්‍රම වෙන්නේ, මේ දිවට දැනෙන රස කෑම් බීම් වලින් දැනෙන රස තමයි අග්‍රම වෙන්නේ කියලා කිව්වා. උතුම්ම වෙන්නේ නෑ නෑ නෑ, ඒව නෙමෙයි කියලා තව කෙනෙක් කිව්වා. මේ කයට දැනෙන පහස හොඳයි නම් අනිත් ඒවට වඩා ඒක හරි ප්‍රබලයි, අපිව සතුටු කරන ප්‍රීතිමත් කරන කාරණා අතර කියලා. එහෙම කිව්වට පස්සේ පින්වත්නි දැන් ඉතින් රජවරුන්ගෙන් රජවරු එක්කෙනෙක්වත් එකඟ කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. පිළිගන්නේව නැහැ. දැන් බලන්නකෝ ලෝකෙ හැමනේ
ගොඩක් අය තමන් බැසගත්ත මතයෙන්මනේ බලන්න කැමති. එකිනෙකා තමා බැසගත්ත මතයෙන් අනිත් අය දක්වන්න උත්සාහ කරා මිසක අනිත් මතයට සවන් දීම එකඟ වීම කියන එකට විරුද්ධ වීමක් අකමැති වීමක් කෙලෙස් සහිත ලෝක සත්‍යය තුළ තියෙනවා. කවුරුත් කාටවත් එකඟ වුණේ නැහැ. අන්තිමට රජවරු මොකද වුණේ? මේ පසේනදී කොසු රජතුමා මේ රජවරු අතරට කතා කරලා කිව්වා, අපි බුදුරජාණන් වහන්සේ හම්බ වෙමු. උන්වහන්සේ හම්බෙලා මේක අහමු. උන්වහන්සේ අපිට මේක විශ්නලා දෙයි. ආන් එතකොට අපි ඒක පිළිගමු කියලා. හොඳයි කියලා මේ රජවරු රජුරුවන්ට උත්තර දුන්නා. පසේනදී කොසල් රජතුමා මොකද කරන්නේ? මේ පිරිසත් එක්ක භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. භාග්‍යතුන් වහන්සේ වැඳලා පැත්තක වාඩි වුණා. වාඩි වෙලා පසේනදී කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් වලින් අපි හොඳට සන්තර්පණය වෙන අය. අපිට ප්‍රශ්නයක් තියෙනවා, මේ වගේම වැඩියෙන්ම සතුටගෙන දෙන්නේ කොයි කාරණාවේද, කොයි කොටසේද, මොන මාත්‍රකාවේද කියලා. ඇහැද, කනද, නහයද, දිවද, ශරීරයේද අපිට වැඩියෙන්ම සතුට ගන්න පුළුවන්, ප්‍රීතිය ලබන්න පුළුවන්, ඒ වැඩි වටිනාකමක් තියෙන්නේ මේ පංචේන්ද්‍රියන්ගෙන් මොන ඉන්ද්‍රිය හරහා ප්‍රීතිය භුක්ති විඳහමද කියලා අහනවා. අපිට මේ සාකච්ඡාවක් තිබුණා, ස්වාමීනි මේ අපේ රජවරු, මේ මිත්‍ර රජවරු මේ විදිහේ මත දැරුවා. ඇතම් කෙනෙක් කිව්වා රූපයි අග්‍ර වෙන්නේ කියලා, ඇතම් කෙනෙක් කිව්වා නෑ ශබ්දයි කියලා, ඇතම් කෙනෙක් කිව්වා ගන්ධයි කියලා, ඇතම් කෙනෙක් කිව්වා නෑ රසයි කියලා, ඇතම් කෙනෙක් කිව්වා නෑ පහසයි කියලා. මොකද්ද ස්වාමීනි මේ කාම වස්තුන් අතරින් අග්‍ර වෙන්නේ? කින්නකෝ බන්තේ කාමානං අග්ගති, කින්නකෝ බන්තේ කාමානං අග්ගන්ති. රජතුමනි, මම පංචකාම ගුණයන් අතරින් කැමැත්ත පදනම් කරගෙන තමයි ඒකේ වටිනාකම තියෙන්නේ කියලා කියනවා. මනාප පරියන්තං කවාහම් මහරජ පංචසු කාම ගුණේසු අග්ගන්ති වදාමි. මොකද්ද පින්වත්නි කියන්නේ? මනාපය කෙලවර කරගෙන තමයි තියෙන්නේ. මනාප පරියන්තං, මනාපේ මුල් කරගෙන, මනාපේ කෙලවර කරගෙන. කියන්නේ මොකද්ද හොඳ කියලා තීරණය වෙන්නේ කෙනකෙනාගේ කැමැත්ත අනුව. දැන් බලන්න බුදුහාඳුරු වදාරනවා, එකම රූපය කෙනෙකුට සතුට ගෙන දෙන එකක්, තව කෙනෙකුට දුක් ගෙන දෙන එකක්. කාට හරි කැමැති රූපයක් තිබුණොත් එයා ඒ රූපේ තමයි ප්‍රාර්ථනා කරන්නේ. එතකොට අනිත් රූප ඔහුට සතුට ගෙන දෙන්නේම නෙමෙයි වෙනව. ඔහු ඒකට තමයි කැමති වෙන්නේ. බලන්න පින්වත්නි මේ කතාව. දැන් රූප කියන එකට අපි යමු. ටිකක් සරලව මේක විස්තර කළොත් අපි හිතමු දැන් ඇහැට පේන එකක් නේ ඇඳුම කියන්නේ. ඒක කයට දැනෙනවා තමයි. නමුත් මිනිස්සු ඇඳුම් තෝරන්න යන්නෙම කයට දැනෙන පහස ගැන හිතනවට වැඩිය ඇහැට පේන මේ චක්කු සම්පස්සේට අදාළවනේ ඇඳුම් තෝරන්න යන්නේ. ආයක රතු පාටයි, ඒක නිල් පාටයි, ඒක කොටු කොටු තියෙනවා, ඒකේ මල් තියෙනවා, ඒකේ අමුතු හැඩයක් තියෙනවා කියලා මේ ඇහැට පේන දේත් එක්ක තමයි ගොඩක් අය ඇඳුම් තෝරන්නේ. දැන් බලන්න එක කෙනෙක් බොහොම ලස්සනයි කියලා හරීම කැමැත්තෙන් ඉන්න ඇඳුමකට තව කෙනෙක් බනිනවා, අයියෝ අර ඇඳුමේ හැටි බලන්න කැතේ බෑ, ඒක ඇඳහමත් කැතයි, මොකට ගත්තත් දන්නේ නැහැ කියලා. සමහරට එයා අඳින ඇඳුම් වර්ග තියෙනවා, ඒකට අරය කැමති නැහැ. එහෙනම් ඔබට තේරෙනවද මේ ලෝකේ ලස්සනයි කියලා ඇඳුම් වර්ගයක් තියෙන්න බෑ කියලා? පුදුම කතාවක් නේ හඳුරු කියන්නේ. නේ ලස්සනයි කියලා ඇඳුම් වර්ගයක් තියෙනවා නම් පින්වත්නි හැමෝටම ලස්සන වෙන්න ඉපයි. එහෙනම් මේ සම්මුතිය දැන් මේක පුජ්‍යල බද්ධ වෙලා තියෙනවනේ. දැන් බලන්න පින්වත්නි මේ කැමැත්ත කියන එක අපි දැන් මෙහෙම හිතුවොත් පුද්ගල මනාප කියලා එක්කුත් තියෙනවා, සම්මුති මනාප කියලා එක්කුත් තියෙනවා. ඒ කියන්නේ දැන් රටවල් විදිහට කැමති ඒවා තියෙනවා. සමහර රටවල් තියෙනවා සර්පයෝ කන්න කැමති. එහෙම නේද? සමහර රටවල් තියෙනවා ඒවට කැමති නෑ. එහෙනම් ඒක ඒ ප්‍රදේශ පුරාම ගැඩවිලා පවා කන අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒවා හොඳයි. හැබැයි වෙනත් ප්‍රදේශ තියෙනවා ඒ වගේවට කැමති නෑ. සමහර ප්‍රදේශවල මොනරමස් ආදී බොහොම ප්‍රියයි. හැබැයි සමහරුන්ට ඒක පිළිකුල්. එහෙනම් පේනවාද ඒ සම්මුතිය ඇතුලේ ඒ සමාජ කොටසවලත් එහෙම ප්‍රිය අප්‍රිය දේවල් තියෙනවා. පුජ්‍යලයන් වශයෙන් වෙනස් වෙන ඒවාත් තියෙනවා. සමහර කෙනෙක්ට කැමති දෙයක් තව කෙනෙක්ට අකමැති. දැන් දූරියම් වගේ දෙයක් ගන්නකො, දූරියම් වගේ කෑමකට
ගොඩාක් කැමති මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ හොඳට මිල ඇතිව විකිරින්නේ. ඒ වගේම තමයි දෝරියන් ගෙඩියක් කපනවා දැක්කත් පැත්ත පලාතේ ඉන්න බැරි මිනිස්සු ඉන්නවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ පුජ්‍යල බද්දයි මේ කතාව. මොකද්ද? පුජ්‍යල මනාපය කියලා එකක් තියෙනවා. සම්මුති මනාප කියලා එකක් තියෙනවා. රටක් විදියට, ජාතියක් විදියට අපි කැමති අකමැති දේවල් තියෙනවා. ඒක වෙනම එකක්. ඒව වුණත් ජාතියෙන් ජාතියට රටෙන් රටට වෙනස් වෙනවා. පින්වත්නි, දැන් පුජ්‍යල යෝගයෙන් සම්බන්ධින් ගමුකෝ අපි පුජ්‍යල මනාප. නේ, එකම රූපෙට දෙන්නේ දෙවිධයකට ප්‍රතිචාර දක්වන්නේ. එහෙනම් ලස්සන තිබිලා තියෙන ඇඳුම වෙන්න බෑ අපේ හිතේ. එහෙනම් ලස්සනයි කියලා එක්කෙනෙක් හිතන ඇඳුමක් එක්කෙනෙකුට කැතයි. හොඳයි, ලස්සනයි කියලා හිතන ඇඳුමක් දැකලා එයා ප්‍රීතිය උපදවා ගන්නවා. මේක මං ගන්න ඕනේ කියලා ගන්නවා. බොහොම කැමැත්තෙන් ඒක වර්ණනා කරනවා. බොහොම ලස්සන ඇඳුමක් ගෙනාවා කියලා කියනවා. එහෙනම් එයා ඒ රූපය අභිනන්දනය කරලා තියෙනවා, සතුටු වෙලා තියෙනවා. ඒ වගේම ඒ සතුට ප්‍රකාශ කරලත් තියෙනවා, මේ මං අද ගත්ත ඇඳුම මේක නම් නියමයි කියලා. එහෙනම් ඒ ඇහෙන් දකින්න රූපයට ඇති කරගත්ත දැඩි කැමැත්ත, මේ චන්ද රාගය මොකද්ද වෙන්නේ? යෝ රූපං අභිනන්දති සෝ දුක්ඛං අභිනන්දති. මොකද්ද? යමෙක් රූපයට කැමති වෙලා එකෙන් සතුටක් ලබනවද, ඒ සතුටලා තියෙන දුකට, දැන් මේ බණ අහලා හිට ඉඳලා මේ ඇඳුම් අඳින්නත් හොඳ නෑ වගේ මේ හාඳුරු බණ කියන්නේ, මේ මොන මොහොසල ජීවිතයද ලස්සන ඇඳුමක්වත් අඳින්න නෑනේ කියලා හිතන්න එපා. එතකොට ඔබ දහම වැරදි තැනකින් අල්ලගත්තා වෙනවා. පින්වත්නි, ලස්සන ඇඳුම් අඳින්න එපා කියලා බුදුදහම ඔබට යෝජනා කරලා නෑ. ඔබට මේ ජීවිතය ඇතුලේ රසවත් කෑම කන්න එපා කියලා බුදුදහම යෝජනා කරලා නෑ. දැන් පණීතන් දීති කියලා එහෙම තියෙන දාන දෙනකොට ප්‍රණීතව දෙන්න කියලා. ඒ කියන්නේ මේ පින්වත්නි, මෙතන අදහස් කරන්නේ ලස්සන කියන කතාව අපි පනවගත් එකක් මිසක එළියේ තියෙන එකක් නොවන බව තේරුම් ගන්න කියලා. තේරුම් අරගෙන මේක පරිහරණය කරද්දී ඒක අභිනන්දනය කරන ස්වභාවය අඩු වෙලා යනවා. පින්වත්නි, ඒක නැති වෙලා යන දවසකුත් එනවා. ස්වභාවය අඩු වෙලා යනවා. ඊළඟට ඒක ඒ පිළිබඳ ගුණ වර්ණනා කරන එක අඩු වෙලා යනවා. අපි වදති නැති වෙලා යනවා. ඒත් අභිනන්දනය කරන්නෙත් නැත්තම්, අපි වදති වෙන්නෙත් නැත්තම්, අජෝසායතිත්‍ත්‍ති වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ තදින් බැසගන්නේ නැහැ. මේ තදින් බැසගත්තාමනේ මේ අපේ විඥාණය පින්වත්නි සංස්කාර විදිහට මේ සසර භවයෙන් භවය භව කර්ම රැස් කරමින් උපදිමින් විදවමින් මැරෙමින් නැවත උපදිමින් යන්න කරුණු සකස් වෙන්නේ. දැන් ඔබට මේ ජීවිතේ පාවෙලා කියලා අදර ගිලවැරලා ගත්තයි කියලා ඔබට යලි උපතක් නැති වෙන්නේ නැහනේ. ඒක ඔබට වළක්වන්න බෑනේ. එහෙනම් ඔය මේ ඉන්න ස්වභාවය තුළ ඉඳලා දුකට පිළියම් හොයන්න බැරි කමක් තියෙනවා. එහෙනම් ඒ නැවත නැවත ඉපදීම සඳහා, ඉපදීමෙන් පස්සේ අපි මූණ දෙන සියලු අද්දකින් සඳහා මේ කර්ම වල තියෙන දායකත්වය නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ ඇස පරිහරණය කරන්න පරිස්සමෙන්. ඇස අනාබෝධයෙන් පරිහරණය කරොත් භව කර්ම තමයි රැස් වෙන්නේ. ඊට අදාළ කර්ම තමයි රැස් වෙන්නේ. දැනට මේ අපිට ලැබිලා තියෙන ඇහත් පෙර සංසාර කරපු කර්මවල ප්‍රතිඵලයක් නේ පින්වත්. මේ ජාතිය ඇහක් ලැබෙන්න, මේ වගේ පෙනුමක් ලැබෙන්න, මේ කර්මවල ප්‍රතිඵලයක්. ඊට පස්සේ මේ ඇහෙන් බලබල අලුත් කර්ම අපි රැස් කරගන්නවා. තේරුම් ගන්න ඕනේ, එහෙනම් ඇහෙන් රූපයක් දැක්කහම සතුටු වෙන්න කෙනකෙනා එක එක විදිහට. එහෙනම් රූපය තුල සතුට තිබිලා නැහැ. එහෙන් ලස්සන ගයක්, ලස්සන වාහනයක්, ලස්සන මලක් දැකලා ඔබ සතුටු වුණාට මල දන්නෙත් නෑ, වාහනේ දන්නෙත් නෑ, ගේ දන්නෙත් නෑ. මේ මං ලස්සනයි, මං ඉස්සරහා ඉන්න පණ තියෙන මනුස්සයා මාව දැකලා සතුටු වුණා කියලා ඒගොල්ලෝ දන්නේ නෑ. ඒ වස්තු දන්නේ නෑ. එහෙනම් මොකද්ද එකින් කියවෙන්නේ? ඒ අජීවි වස්තුවක් නැත්නම් ඒ සතර මහා භූත ධාතුන් එකතුවකින් සකස් වෙච්ච ඒ වස්තුව ඇතුලේ අපි තමයි ඒවට වටිනාකම් දුන්නේ. එහෙනම් ඇහෙන් දකින්න රූපෙට දුන්නු වටිනාකම අපි අතරමං කළා කියලා අපිට තේරෙන්නේ නැහැ නේද? එහෙනම් පින්වත්නි, ඒට දෙන අඩු වටිනාකම තමයි අපිට පාර කියන්නේ. දැන් හොඳට තේරුම් ගන්න, මේ මෝසල ජීවිතයක් ගත කරන්න කියනවා නෙමෙයි. මේ தත්ත්වය තේරුම් ගත්ත කෙනා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පංචකාම සම්පත් පිරිච්ච ලෝකයේ තුල ගිහියෙක් නම් ඒ ගිහි ජීවිතේ එයා භුක්ති නොවිඳින්නේ නැහැ. පින්වත්නි, හැබැයි මේ භුක්ති විඳින්නේ අවබෝධයෙන්. පැවිද්දෙක් නම් බුදුහාඳුරෝ දේශනා කරන්නේ භික්ෂුවට දාන වැළඳුවත් මේ දිවට දැනෙන රස, මේ දාන වැළඳුවත් මේ ආහාර පාන ගිලන්පස වැළඳුවත් ඒවා නිතර සිහි කරමින් වළඳන්න. මම මේ වළඳන්නේ මෙන්න මේ කාරණේටයි, මේ මම මේ කය නඩත්තු කරගන්න, මම මේ වෙන කාරණා නිසා
වෙන කාරණා නිසා මම මේ ආහාර ගන්නව නෙමෙයි මෙන්න මේ භෞතික හේතුව නිසා ගන්නවා. එහෙනම් එතන කෙලස් වැඩි වීමට තියෙන අවස්ථාව කොච්චර අඩු කරලා දාලා තියෙනවද පින්වත්නි? එහෙනම් මේවා කියලා දෙන්නේ මේවා මේවා සියල්ලම දිහා වෛරයෙන් බල බල අතහැරලා දාලා මහමුතු ජීවිතයක් ගත කරන්න නෙමෙයි පින්වත්නි. බුදුදහම ඉතාම පැහැදිලිව මේ දේශනාව අහන ඔබටත් මටත් මේ භෞතික ලෝකයේ ඇතුලේ අපිට කැප ඔබට කැප විදිහට භෞතික සම්පත් පරිහරණය කිරීමට ඕන තරම් ඉඩ දීලා තියෙනවා. හැබැයි ඒ පරිහරණය ඇතුලේ ඒ පරිහරණය කරන විදිහ අනුව තමයි අපි අතරමං වෙනවද පාර හොයා ගන්නවද කියලා තීන්දුව වෙන්නේ. පංචකාම ගුණයන් අතුරින් වැඩියෙන්ම හොඳ මොකක්ද? රූපයි අග්‍ර කියලා ඇතමෙක් කිව්වට රජතුමනි, ඒ රූප වුණත් ඇතමෙකුට ප්‍රියමනාප වෙන රූප ඇතමෙකුට අප්‍රියයි. ඇතමෙකුට අප්‍රිය වෙන රූප ඇතමෙකුට ප්‍රියයි. එහෙනම් රූපේ ප්‍රියමනාප බව තියෙන්න බෑනේ. ශබ්දත් එහෙම තමයි. ඇතමෙකුට මිහිරි ශබ්ද ඇතමෙකුට අමිහිරි. එහෙම නේද? බලන්නකෝ, ගෙදර ඉන්න හතර දෙනා අහන්නේ ගීත වර්ග රිද්මය හතර ආකාරයක ගීතනේ. අප්පච්චි ඉල්ලන ගීත නෙමෙයි පුතා ඉල්ලන්නේ. පුතා ඉල්ලන ගීත නෙමෙයි මිනිපිරි ඉල්ලන්නේ. එහෙනම් ඒ තුන් දෙනාටම ගැළපෙන ගීත තුනක් අහන්න වෙනව නේද? දැන් එතකොට ඒ ගේ ඇතුලේ ඉන්න තාත්තා මේ අලුත් පරම්පරාවේ ළමයි අහන සින්දු ඒ ගෙදර දාන්න නම් එපා කියලා බැන්නොත් මොකද වෙන්නේ? අර පුතා දුකටපත් වෙච්ච එකක් වෙනවා. අනිත් පැත්තෙන් තාත්තා දුකටපත් වෙලා ඉන්නේ. තාත්තා දන්නේම නැති ද්වේෂයක් තමයි පුදවාගෙන තියෙන්නේ. මේ තාත්තලා මේ පරණ ගායකයන්ගේ සින්දු අහනවා, ඕනනම් අපිට නිින්ද යන වැඩ. ওই මොන මූසල ඒවාද ඔක මාරු කරලා දාන්න, අලුත් ගායකයෙක් එකක් අහන්න කියලා ළමයි ගිහිල්ලා අලුත් channel එකක් මාරු කරපුවහම මොකද වෙන්නේ? තාත්තා පීඩාවටපත් වෙනවා, තමනුන් දුකටපත් වෙනවා මේ සිද්ධිය නිසා ගැටුමක් ඇති කරගෙන. ඒක නිසා හරි පරිස්සමෙන් මම කියන්නේ ඒක නෙමෙයි. එහෙනම් ශබ්දයෙන් සතුටු වෙන්න කෙනකෙනා වෙන වෙන විදිහකින්නේ. ඒ කියන්නේ කාලෙන් කාලට මේ අලුත් සින්දු කියලා එන්නේ. එහෙනම් අනිත් ඒවා පරණයිනේ. ඒ පරණ වෙන්නේ ඒවා ශ්‍රවණය කරලා ලබන ආස්වාදයේ තුල තෘප්තිමත් නැහැ. ඒක පළවෙනි වතාවේ අහන්න කුතුහලයක් තිබුණාට දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ ඇහුවට පස්සේ පින්වන් තීර වඩා වෙනත් වූ ශබ්ද රසයක් හොයන්න කැමතියි. මේ ස්වභාවය කොමුණත් පින්වත්නි, අපි මේ ශබ්දය හරහා, ওই ශබ්ද කිව්වම ගීතේ විතරක් නෙමෙයිනේ, දරුවා ගැන අහන කතාව, අම්ම ගැන අහන කතාව, දෝනි ගැන අහන කතාව, රට ගැන අහන කතාව, මේ කන් වලට ඇහෙන්නේ මොන කතාවද, ඒ ඔක්කොම ශබ්දනේ. එතකොට එනම් ශබ්දේ නිසා යම්කිසි පුද්ගලයෙක් බුදුහාඳුරු දේශනා කරන කෙනකෙනාට වටින සහ නොවටින ශබ්ද තියෙනවා. කෙනෙක් කැමති ශබ්දයට, තව කෙනෙක් අකමැතියි. සමහරු බලන්න නරක වචන කියනවට කැමතියි. සමහරු හොඳ වචන කියනවට කැමතියි. සමහරු සැරපරසුව කතා කරනවට කැමතියි. සමහරු ආදරෙන් කතා කරනවට කැමතියි. බලන්නකෝ එක එක්කෙනා ශබ්දයේ කැමති විදිය. පින්වත්නි, ඒක නිසා ශබ්දයේ තුල නෙමේ ප්‍රීතිය හෝ දුක තියෙන්නේ, ශබ්දේ බාරගත් අපේ හිත අනුවයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ ශබ්දය කෙනකෙනාට අත්විඳින්න ලැබෙන විදිය අනුව ඒ අයව සංසාරේ කොච්චර දුර ගෙනින්නවද නැද්ද කියලා තීන්දුව වෙන තරම් බලපානවා. එහෙනම් ගන්ධයත් එහෙමයි. ගඳ සුවඳත් එහෙමනේ. ඒකනේ කෙනෙකුට හරියන සුවඳ විලවුන් එකක් තව කෙනෙකුට ගැලපෙන්නේ නැත්තේ. ඒකනේ සුවඳ විලවුන් සමාගම් එක එක ඒවා නිෂ්පාදනය කරන්නේ. මේ අලුත් එකක් කියලා ගෙන්නන්නේ. එහෙනම් සුවඳ විලවුන් වල සුවඳ තියෙනවා නම් හැමෝටම එක වගේ දැනෙන්න එපැයි. එහෙනම් සුවඳ තියලා තියෙන විලවුන් වල නෙමෙයි පිළිගත් අපේ හිතල. දැන් බලනකො තිරිසන් සත්ව එහෙම අසුචි පිටක් වුණත් කැමැත්තෙන් ආහාරයට ගන්නවනේ. එතකොට යාට සුවඳත් ඇතිනේ, දුර්ගන්ධ දැනෙන්නේ නැතුව ඇතිනේ. නමුත් මනුස්සය වෙච්ච අපිට එහෙනම් තේරුම් ගන්න ඕනේ දැන් ඒ එක එක්කෙනාගේ සංසාරේ පුහුණු කරපු විදිහ අනුව. පින්වත්නි, අපි ඒ නාසය පිළිගන්නේ, නාසයට ලෝකය බාරගන්නේ. ඊළඟට රස සම්බන්ධයෙන්ුත් එහෙමයි. ඒ කියන්නේ කෙනෙකුට කැමති කෑම තව කෙනෙක්ට අප්‍රිය වෙන්නේ. දැන් හිතන්නකෝ පින්වත්නි, ඊටාම දුප්පත් කෙනෙක්, ඊටාම දුප්පත් වුණත්, ඊටාම පෝසත් වුණත් ආහාර පාන වල කැමැත්ත. දැන් අපි කියමු ආහාර පාන ඉතාම දුර්ලභ වෙච්ච කෙනෙකුට, කන්න නැති කෙනෙකුට සමහර විටක නියුඩු වාලේ බත් ටිකත් එයාට බොහොම රස වෙන්න පුළුවන්. කුණු රස වුණාට අතිමధుර වෙන්න පුළුවන්. දිවෙමේ භෝජනයක් වගේ වෙන්න පුළුවන්. හැබැයි යමක්කමක් තියෙන කෙනෙකුට ඒක එච්චර ප්‍රියමනාප ආහාරයක් නෙමෙයි. එයාලට ප්‍රියමනාප ආහාරය ඊට වඩා වෙනස් එකක් තියෙනවා. එහෙනම් පින්වත්නි,
රසත් එහෙමයි. ඒ කියන්නේ එක එක්කෙනා කැමති බීම වර්ග වෙනස් වෙන්නේ. එහෙනම් බීම වල නෙමෙයි රස තිබිලා තියෙන්නේ අපේ පිළිගැනීම තුළ. කැම් වල නෙමෙයි රස තිබිලා තියෙන්නේ අපේ පිළිගැනීම තුළ. පින්වත්නි, ස්පර්ශය තුළ. ඒ කතාවත් එහෙමමයි. කෙනකෙනාට මේක වෙනස් වෙනවා. කැමති ස්පර්ශයක් නම් සතුට වෙනවා, අකමැති ස්පර්ශයක් නම් දුක් වෙනවා. ඒ දෙකම දන්නේ නැතුව රාගය හෝ ద్వේෂය පෝෂණයට දායක වෙනවා. අසුචි අනුභව කරන ඌරෙක් අසුචි ගඳ ආග්‍රහණය කරලා කෑමක් ලැබුණා කියලා සතුට වෙනවා. ඒ වුණාට පින්වත්නි, සතුට එයාට ලැබෙන්නේ පූර්ව සංසාරේ කරපු අකුසල් නිසා. අකුසල විපාකයක් විදියට. නමුත් ඒක එයාට ප්‍රීතියක්. හැබැයි ඒ බඳු භවයක ඒ බඳු ආහාර පාන ගන්න තරම් ඔහුට අකුසල් තිබුණා. පින්වත්නි, ඒ වගේම තමයි මිනිස්සු වෙලා ප්‍රියමනාප වෙන පිළිනිවෙන ආහාර පාන දෙවියන්ගේ ආහාරත් එක්ක ගත්තාම වටින ආහාර නෙමෙයි. අපි හිතන් හිටියට මේ මනුස්ස ලෝකේ තමයි රසම කැම තියෙන්නේ කියලා. එහෙනම් තේරුම් ගන්න නෙමෙයි ඔක්කොටම අපි තමයි වටිනාකම් දීලා තියෙන්නේ කියලා. පින්වත්නි, අපේ හිතින් දුන්නු වටිනාකම නොදැනුවත්වම මේ සංසාරේ ගමන දීර්ඝ වනු පිණිස අවශ්‍ය සාධක අප වෙත සම්පූර්ණ කර දුන්නා. එහෙනම් ඔබේ ඇහැට රූප පේන එක කාටවත් නවත්තන්න බෑ. මගේ ඇහැට, කනට, නහයට, දිවට, ශරීරයට, ඔබට, මට ගන්ධ රස ස්පර්ශ දැනෙන එක නවත්තන්න බෑ. ඒක ලෝකේ හැටි, ඒක පූර්ව කර්ම වල ප්‍රතිඵලයක්. මේ විදිහට ලෝකේ දැනෙන එක, මේ විදිහට ලෝකේ පරිහරණය කරන ලැබෙන එක පූර්ව කර්ම වල ප්‍රතිඵලයක්. හැබැයි පින්වත්නි, ඒක නවත්තන්න බැරි වුණාට අපි හොඳට තේරුම් ගන්න ඕන මේ තෘප්තියක් නැති එකකින්වත් සතුටු වෙන්න බැරි. එකකින්වත් සතුටු වෙන්න බැරි. බාහිරින් උපදාපු හිස් කලයක් වගේ. බාහිරින් උපදාපු අසුචි කලයක් වගේ වෙච්ච. මේ ජීවිතය ඇතුලේ බාහිර කතාව හොඳයි හොඳයි වගේ දැනුණට අභ්‍යන්තරිකව මේ සංසාරය අපිට තියෙන්නේම පින්වත්නි අතිශයින් බිහිසුණු අද්දකින් ගොඩක්. ඒ බිහිසුණු අද්දකින් ගොඩ නිර්මාණය කරන්න මේ පංචකාම සම්පත් පරිහරණය කරන විදිහ බලපානවා නම් එහෙනම් ඒක අපි කතා කරන්න ඕන මාතෘකාවක් නෙමෙයිද? එහෙනම් ඒක සසර දුකින් ගැලවීම සඳහා අපි සිතින් කලමනාකරණය කරගෙන තේරුම් ගන්න එකක් නෙමෙයිද? පින්වත් මේ විදිහට මේක පැහැදිලි කරාට පස්සේ එතන හිටියා චන්දනංගුලික කියලා උපාසක මහත්තයෙක්. ඔහු හරිම සතුටු වුණා. ස්වාමීනි, මට වැටහෙනවා කියලා ඔහු කිව්වා. සුගතයන් වහන්සේ, මට වැටහෙනවා. භාග්‍යතුන් වහන්සේ පටිභාදුතං චන්දනංගලිකාති, චන්දනංගලිකය ඔබට වැටහේවා කියලා සිරි මුවින්ම දේශනා කළා. ඔහු තවත් ප්‍රීතියෙන් ප්‍රීතියට පත් වුණා මේ කතාව අහලා. පින්වත්නි, ඒ ප්‍රීතිය ඔහු ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා. රජවරු බොහෝම ඉර්ධියෙන් බලෙන් බොහොම සශ්‍රීකත්වයෙන් ආවට ඒ කෙලෙස් කරපින්නාගත් රජවරු ඉස්සරහා භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ සූර්යා. ඔහුට දැනුනේ මේ කණාමැදිරි එලි කීපයක් ගාව සූර්යා දිලිසෙනවා වගේ. දවල්ට පත්තු කරන පහනෙන් ඇති වැඩක් නැහැනේ පින්වත්නි. ඒ වගේම තමයි ඉර නැගෙන වෙලාවට කණාමැදිරි එලියෙන් ඇති වැඩක් නැහැනේ. වතුර පෙඟෙව්වට පස්සේ අඟුරු වල එලියක් නැහැනේ. ඒ වගේ තමයි පින්වත්නි, බුදු පියාණන් වහන්සේ ඉස්සරහට මේ රජවරු තිබ්බට පස්සේ රජවරුන්ගේ ලොකු වටිනාකම පේන්නේ නැහැ. බුදුන් වහන්සේලා බොහොම ශ්‍රේෂ්ඨයි. මේ බබලන භාග්‍යතුන් වහන්සේ සුවඳ රත් නෙළුමක් උදේ පිපිලා සුවඳ දිදී දවස පුරා තියෙනවා වගේ, අහසේ හිරු නැගිලා බබලනවා වගේ භාග්‍යතුන් වහන්සේ මට පේන්න කියලා, උන්වහන්සේ දේශ බලන්න කියලා ඔහු ඉතාම ප්‍රීතිමත් ප්‍රකාශයක් කරනවා. පින්වත්නි, මේ චන්දංගලක කියන උපාසක මහත්මාට මේ කතාව වැටහීමේ ප්‍රීති තමයි උපාල කරන්නේ. අපි හොඳට තේරුම් ගන්න ඕනේ එහෙනම් අපිම ලෝකෙට වටිනාකම් දීලා අපිම ඒකේ නොවටිනාකමුත් හදාගෙන මේ සංසාර කතාවට නානාවිධ කෙලෙස් රැස් කරගෙන දුක් විඳිනවා. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේක අපිටම තමයි වෙනස් කරගන්න සිද්ධ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ පූර්ව කර්මවල ප්‍රතිඵලයක් තියෙන.
එහෙනම් කර්ම රැස් නොවන මට්ටමට මේ හිත දියුණු කර ගැනීම සඳහා පින්වත්නි ඔබට මට වැඩපිළිවෙලක් උන්වහන්සේ යෝජනා කරලා තියෙනවා. අදත් අත්හදා බලලා තීරණය කරන්න තරම් ජීවමානයි. පින්වත්නි මේ දේශනා අහහා සිත ක්‍රමක්‍රමයෙන් නියුණු දිසාව වෙත රැගෙන යන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වෙලාවේ චන්දනංගලික කියන උපාසක මහත්තයා වරජුරු උතුරු සළු පහකින් ඔහුට සංග්‍රහ කළා. කියන්නේ උතුරු සළු කියන මෙතන අදහස් කරන්න පින්වත් මේ උඩුකයට පළඳින ඇඳුම්, උඩුකය වහන වස්ත්‍ර පහක් පූජා කළා. පහක් දුන්නා. ඒ වෙලාවේ මේ උපාසක මහත්තයා උතුරු සළු පහම භාග්‍යතුන් වහන්සේට පූජා කළා කියලා මේ දේශනාව අවසන් වෙනවා. පින්වත්නි ඔබටත් මටත් ඒ අවබෝධය තුළ ලබන ප්‍රීතිය, ඒක ඒ ප්‍රීතිය පින්වත්නි මේ ලෝකයේ අපි කවුරුවත් ඒ ප්‍රීතිය එළියේ දෙයකින් ලබන එකක් නොවන නිසා, ඒක අභ්‍යන්තරිකව ඇති කරගන්න එකක් නිසා පින්වත්නි ඒ ප්‍රීතිය දිනු කරගන්න පුළුවන් එකක්. ඒක අමාසුවේ වූ ඒ ප්‍රීතියෙන් සතුටු වෙන බවත්, ඒකටත් තියෙන ඇල්ම නැති කරන තැනට ගිනිහිල්ලා පින්වත්නි ඒ උතුම් වූ කෙලෙස් රහිත රාග ద్వේෂ මොහ ප්‍රහාණය කරපු නියුණු තැනකට හිත ගෙනියන්න පුළුවන් ආරම්භයක්. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට පාරමී දහම් එකතු වේවා.